ලංකීය ටෙලිවිෂනේ රසබරම හැන්දෑව සංස්කෘත හැන්දෑව එහෙමනේ අනිවාර්යයෙන් හරි එහෙමනම් ඉතින් අදත් මොත කිචන් එකේ ඉඳලා අපි රසවත් යමක් ඔබට කියලා දෙන සූදානම් වෙලා ඉන්නවා ශාන්තා මායදුණු මහත්මියලා ඇස් වෙලා ඉන්නවා ඒ අතරේ අද විශේෂ කෙනෙක් සහභාගී වෙනවා අපේ වැඩසටහන ඔව් ඒ සතුටත් ඒ රසයත් අරගෙන ඔබ ගොඩාක් ගොඩාක් ආදරය කරන සිනමා වේදිනිය ප්‍රවීණ සිනමා වේදිනිය සංගීතා වීරරත්න සිනමා වේදිනිය තුන අපිත් සමග අද මේ මොත කිචන් එක හැඩ කරන්න ඕන එකතු වෙනවා රස බලන්න කලින් රස බර කතා බහක් තියෙනවා එතුමිය එක්ක එතනට ගිහිල්ලා ඊට පස්සේ මොත කිචන් එකට අර ගොඩක් කාලවලට දැන් අපේ සිනමාවේ වෙන්න පුළුවන් ටෙලිනාට්‍යවල වෙන්න පුළුවන් රංගන දායකත්වය ලබා දෙන රංගන ශිල්පීන් ශිල්පිනියන් මෙතනට ආවට පස්සේ කියන්නේ මෝතා කිචන් එකට යන්න කලින් මේ එකතු වෙන කතාබහේදී ඔවුන්ගේ කැම ගැන අපි ගොඩක් කාලකට කතා කරනවා හරි අද අපි කතා කරන්නේ සංගීතා වීරරත්නත් එක්ක සංගීතකේ හනන් වචනේ කලාව කතා කරන්නේ කැම කැම කියමු ගම මොකද හිතෙන්නේ ඉතින් එද ජීවත් වෙන්න කැමෝනි සිරුර ගැන හිතලා මේ හැම ගැන හිතලා කෑම කන්නේ මං. මේක මගේ තින ලොකු දුර්වලතාවය. හරි දැන් ගොඩක් ඔය ලස්සන කාන්තාවන්ට එහෙම නැත්තම් හොඳට පිළිවෙලට ඉන්න අපි පාරදී හැම දැක්කම හොඳට පිළිවෙලට ඉන්න ගෑනු ළමයි දැක්කම අපිට හිතෙනවා මේ ළමයා කොච්චර මෙහෙම හිටියත් සමහර විට ගෙදර වැඩ බැරුව ඇති. කිචන් එකේ වැඩ බැරුව ඇති කියලා. හා කිචන් එකේ වැඩ පුළුවන්. පුළුවන් ඒ කියන්නේ මෙහෙමයි මම උයන පිහන දේ දිනදා මං කරන්නේ නැහැ මට එහෙම කරන්න වෙලාවකුත් නැහැ විවාහ වෙනවම ඒ කියන්නේ අම්මලා විවාහ ලෑස්ති වුණ කාදවසල මට කියනවා සංගීත දැන් ඔයා උයන දේවල් දැනගන්න ඕනේ ඔක්කොම හැමදේම ඔයා යන ගෙදර කාන්තාවන් පස් දෙනෙක් ඉන්නවා ප්‍රශාන්තට නංගිලා තුන් දෙනෙක් ඉන්නවා අයියගේ නෝනා ඉන්නවා අම්මා ඉන්නවා කාන්තාවන් පස් දෙනෙක් ඉන්නවා පස් දෙනෙක් ඉන්නවා ඔයා දැනගන්න ඕනේ කෑම බීම උයනේ මොකක් මං ඒකද උයන්න නෙවෙයි යන්නේ අම්මේ මං කසාද බැනලා යන්නේ උයන්න මං මනුස්සෙක්ව ගන්න වැට්ට කියලා හොඳට බැනුන් අහගත්තා අම්මගේ එනාට උයන්න දන්නවා මම නමුත් ඉවින් පිහින් මගේ අතින් සිද්ධ වෙන්නේ නැහැ හරි දැන් මෙහෙමනේ දැන් මහත්තයා කැමතිනේ නෝනායි අතින් වෙලා පොඩි රහට මොනවාරි කන්ද එහෙම සංස්කෘතියක් නැද්ද ඒකද නෑ රොෂන්ද බය වෙයි මං හිතන්නේ මං යුවා ආගෙන උයන් නැතු ඉන්නකම හොඳයි ඕ එයා වැඩිය කැමති වෙයි යාට නිරෝගීවත් දවසේ කිසිම ප්‍රශ්න නැතුව වැඩ කටයුතු කරගෙන යන්න එතන වැඩ කරන එක නෑ හරි ඒ වගේම සවිතක්කේ ඔබ මවක් මවක් විදියට දැන් අපි මෝත කිචන් එකට යන්න කලින් ගොඩක් කලාවට අපි අහන ප්‍රශ්නයක් තමයි මෝත වගේ නිෂ්පාදනයක් දරුවෙකුට දෙනකොට ඕනම දෙයක් දරුවෙකුට දෙනකොට අම්මා කෙනෙක් හිතනවනේ මෝත ගැන මොකද හිතන්නේ අනිවාර්යයෙන්ම මම හිතන්නේ දැන් අවුරුදු දශක ගානක් මම අවුරුදු වලින් අපි කතා කරන ගේ වැඩදී මොතක ගැන දශක ගානක් ජනතාවගේ විශ්වාසය දෙනු ආයතනයක් හා ව්‍යාපාරික නාමයක් ඉතින් මම කොහොමදත් ඉතින් වැඩිපුර ස්වීට්ස් වලට එහෙම ආස නිසා ඔවුන්ගේ නිෂ්පාදන ඇතුළත් ආහාර අනුභවය මගේ වැඩි ඉතින් ඔව් මමත් මං හිතන්නේ ඇත්තටම කොහොම කිව්වත් දරුවන්ට කෑම හදන වෙලාවේදී පොඩ්ඩක් අපි මහන්සි වෙනවා වැඩිපුරනේ ඒ කියන්නේ කාට හැදුවේ නැතුණත් මම හිතන්නේ දුවට මොන හරි දෙයක් හදන්න හරි කුසියට යනවා මම එතනදී ආහාර තෝරගන්නකොට මම හිතන්නේ මුතකින් නමත් අනිවාර්යෙන්ම මගේ කුසියේ තියෙනවා හරි සංගීතා වීරරත්න අපි වෙනද දකින රංගන ශිල්පිනිය ඒ ස්වරූපිනිය මගේ හැපැත්තේ ඉන්නේ හැබැයි අද මීට වැඩිය ලොකු වැඩක් තියෙනවා. ඒ කියන්නේ ශාන්තා මායදුන්න මහත්මියත් එක්ක මෝත කිචන් එකට ගිහිල්ලා උයන්න වෙන්න පුළුවන්. ඔව් අතරම ශාන්ත ගැන තව එකක් කියනොත් මම අද ඒ කියන්නේ ශාන්තගේ මේ කුකරි ක්ලාසස් සහ ශාන්තගේ ආහාර මේ පිසීමේ මේව ගැන මම හරි ආසයි. යා කරන අමුතු අමුතු දේවල් එකෝ විනාඩි 5න් 6න් කෑම උයනවා නැත්නම් අපි හිතන්නේ නැති දේවල් වලින් කෑම හදනවා. ඉතින් මම ඇත්තටම හරි ආස මං හරි ආසාවෙන් බලන් ඉන්නේ අද ශාන්ත මොනවද මේ හදන්න යන්නේ කොහමද
කොයි වගේ අත්දැකීමක්ද මට එකතු වෙන්නේ කියලා. හරි අපි මේ අත්දැකීම ගන්න සංගීත විරත්මාත්මට ආරාධනා කරනවා. බිදු එහෙනම් අපි යනවා කිචන් එකට. අවස්ථාව ආවම සංගීතක් ඔය පැත්තට. හරි අපි රසවත් කතා බහෙන් අනතුරු ඕන කෙලින්ම ආවේ මෝතා කිචන් එකට ඕන මාත් එක්ක ශාන්ත මෑදිනි මහත්මියත් එකතු වෙනවා. දැන් මේ අද හදන්නේ ටිකක් අලුත් දෙයක්. ඔබ දන්නා ඇති නමුත් පොඩි වෙනසක් එක්ක තමයි ඕන මේක හදන්න යන්නේ. ඒ තමයි මෝතා ස්ට්‍රෝබෙරි පුඩින් විත් ස්ට්‍රෝබෙරි කස්ටඩ් ක්‍රීම්. මොකද මේක වෙනස? ඔව් ස්ට්‍රෝබෙරි පුඩින් කියලා කිව්වම හැමෝම දන්නවා මෝතා ස්ට්‍රෝබෙරි පුඩින්. මේ ජාතිය ගොඩක් තියෙනවා. කැරමල් පුඩින්, චොක්ලට් පුඩින් ඒ වගේ පුඩින් පැක්ස් තියෙනවා. ඉතින් මේක එච්චර අමාරුවක් නැහැ. මේ පැත්තේ කියලා තියෙනවා කිරි දාලා උණු කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒක එච්චර කියලා දෙන දෙයක් නෙවෙයි. ඉතින් අපි කරන්නේ මේ ස්ට්‍රෝබෙරි පුඩින් එක තව රහ කරන්න තව ලේයර්ස් දෙක තුනක් දාලා සාමාන්‍යයෙන් අතුරුපසක් හදද්දි ඩෙසර්ට් එකක් හදද්දි එකම දේ තව තව ක්‍රමවලට ඒක රසවත් වැඩි කරන්න කරන අවස්ථාවල් තියෙනවනේ. ඒ වගේ අදහසක් තමයි දෙන්න හදන්නේ. හදන පුඩින් එකට තව කස්ටඩ් එකක් තව දේවල් දාලා ටිකක් රහ ලේයර්ස් තුනක් විතර දාලා හොඳ අතුරුපසක්. ඔව් ඔන්න දැන් මෝතා පුඩින් එකට කස්ටඩ් ක්‍රීම් එකක් එකතු කරලා තමයි හදන්නේ. දැන් මේකත් එක්ක අපිට වෙන දේවලුත් භාවිත කරන්න පුළුවන්. අපි ඒ කියන්නේ චොක්ලට් පුඩින් අරම කිව්වා වගේ. අපි ඇත්තට මේ පුඩින් ස්ට්‍රෝබෙරි පුඩින් පැකට් එකේ තියෙනවා මේ පුඩින් පැකට් එක. අපි මේකට මෙහෙම දාලා භාජනයට ඒකට කිරි කිරි දානවා කිරි කුප්ප දෙකක්. ඒකත් පෙන්නන්නකෝ ඒක උඩින් දාන එක. අපි මේකට කිරි කෝප්ප දෙකක්. අපි ගත්තේ පිටිකිරි. උගලන්ට කැමති කිරි එකක් හදාන්න. හැබැයි කිරි හදනවා නම් රස කිරි එකක් කිරි පිටිකිරි මේ සැඳි දෙකක් විතර එක වතුර කොප් එකට දාලා හදන්න පුළුවන්. හරි දැන් අපි මේක මෙච්චර අමාරු නෑ පුඩින් එක හදන්න තියෙන නිකන් අපි මේක දින්නේ මේක දැන් කරන්නේ. ඔව් අපි මේක ටිකක් උතුරනකම් දිය කරනවා. හරි ඔන් දැන් පොඩ්ඩක් මේ උකුවේගෙන එනවා. එතකොට නිකම් මේක හරි ලේසි උතුරනකොට යන්තම් අර බුබුලක් දෙකක් එනකොට මේක බානෙච්චරයි. මම නිකම්ම ගොරෝසු වෙනවා. මොකද ස්ට්‍රෝබෙරි පුඩින් එක හදලා ඉවරයි. ඔන්න දැන් අපි හදන්න යන්නේ ස්ට්‍රෝබෙරි කස්ටඩ් ක්‍රීම් එක. ඔව්. ඒකට අපිට අවශ්‍ය වෙන්නේ මොනවද? කිරි ස්ට්‍රෝබෙරි කස්ටඩ් එකේ තියෙනවා. දැන් ඔයගොල්ලන් දැක්කොත් ඇති ස්ට්‍රෝබෙරි කස්ටඩ් එක. මේක වැනිලා කස්ටඩ්, බනানা කස්ටඩ්, ස්ට්‍රෝබෙරි කස්ටඩ් තියෙනවා. ඕන එකකින් මේ අදහස ගන්න පුළුවන්. මේකේ අපි මේස හැඳි දෙක එක මේස හැඳකට කිරි කෝප්පයක් වගේ දැම්මම ඇති. හරි ඔන්න මෝතා කස්ටඩ් පවුඩර් එක තමයි අපි භාවිත කරන්නේ. ඔව්. දැන් අපි කිරි කෝප්පයක් දාලා ඒකට අපි දානවා මෝතා කස්ටඩ් පවුඩර් මේස හැඳක්. මේස හැඳ මේස කිරි කෝප්ප එකට නම් එකක් හරි අපිට මෙහෙම කරන්නත් පුළුවන්. දැන් මේස හැඳක් මේකට දාලා අපි ඉතුරු කිරි ටිකක් මේකට දාලා එක දිය කරනවා. ටිකක් කලින් දැම්ම ඔන්න තව එකක් කලින් මම මේ දෙවෙනි එක ඊට පස්සේ කිරි එක මේක දිය කරන්නකෝ විදුරංගේ එන්නේ එක. දැන් කිරි එකට අපි සීනි දාන්න ඕනේ කස්ටඩ් එකට. දැන් ඔයගලන්ට මතක ඇති අපි සේවරි අයිටම්ස් කරනකොට කස්ටඩ් වලට සීනි දැම්මේ නැහැ. ඒක හරිම විශේෂ. සමහරක් අය අහලා ඇව්ව කස්ටඩ් එක පැණි රහද නැද්ද කියලා සේවරි අයිටම්ස් වලට. කස්ටඩ් පැණි රහ වෙන්නේ නැහැ. කස්ටඩ් එකට සීනි දාන්න ඕනේ අපි. සේවරි අයිටම්ස් හදද්දි ගත්තේ සීනි නැතුව. මෙතන අපි අතුරු පසක් නිසා සීනි දානවා. සීනි මේස හැඳි දෙකක් දෙකහමාරක් දාගන්න පුළුවන්. තමන්ගේ රසායන. කස්ටඩ් එකට ඊට පස්සේ අපි කිරි සීනි උණු වෙනකොට මේ දිය කරගත්ත කස්ටඩ් එක මේකට එකතු කර ගන්න. හරි දාන්න. මේකට අපි ලුණු චුට්ටකුත් එකතු කරන්න පුළුවන්. රසානුව. ඔව් පොඩ්ඩක් දැම්මා මේක රසක් එනවා. හොඳටම වෙනසක් තේරෙනවා ඒ ලුණු වලින්. දැන් මේක රත් වේගන එද්දී අපිට අඩු කරන්න පුළුවන්. ලිප අඩු කරලා මේක හොඳටම ගොරෝසුන ඔකට පේනවා ඇති. මේ බලන්න මේ කස්ටඩ් එක මේ වගේ ගොරෝසු වෙලා තියෙනවා. මේ ගානට කස්ටඩ් එක ගොරෝසු වෙනවා. ස්ට්‍රෝබෙරි කස්ටඩ්.
දැන් මේකට අපි ලුණු චුට්ටක් දැම්ම සීනි දැම්ම ඊට අමතරව පොඩ්ඩක් පුළුවන් මෝත රෝස් එසන්ස් පොඩ්ඩක් එකතු කරගන්න පස්සේ වැඩි අපි රෝස් ෆ්ලේවර් එකක් නේ හදන්නේ රෝස් එසන්ස් පොඩ්ඩකුත් එකතු කරා ඒකට අපි තව දෙයක් එකතු කරනවා විදුරාගේ දිය කරගත්ත ජෙලටීන් තේ හැඳි දෙකක් හරි ඒකත් අපි ජෙලටීන් ටික පිඟෙන්ට දාලා තිබුණේ වතුරේ ඊට පස්සේ ඒක උණු වතුර භාජනයක තියලා දිය කරගත්ත තේ හැඳි දෙකක් ජෙලටීන් දැන් ඒකත් අපි මේකට එකතු කරන්න ඕනේ අපි දැන් කස්ටඩ් දෙක හදලා ඉවරයි නමුත් දැන් විප් ක්‍රීම් හරි නැත්නම් මේ යෝගට් හරි ඔන්න එකතු කරන්න තියෙනවානේ ඔව් අපි දෙකේ මොනවද එකතු විප් ක්‍රීම් එකතු කරනවා නම් විප් ක්‍රීම් එකට අයිසි සුගර් එකතු කර කර බීට් කරන්න ඕනේ යෝගට් එකතු කරනවා නම් කෙලින්ම යෝගට් එකතු කරන්න පුළුවන් මොනවද යෝගට් එකද කියන්නත් ඉස්සෙල්ලා යෝගට් හරි දැන් අපි බලමු එහෙනම් මේ හදාගත්ත ස්ට්‍රෝබෙරි කස්ටඩ් ක්‍රීම් එක හරි දැන් ඊළඟට අපි මේකට යනවා විප් ක්‍රීම් එකට විප් ක්‍රීම් නම් කිරි ටික බීට් කරන අතරේ අයිසින් සුගර් මෝත අයිසින් සුගර් එකතු කර කර බීට් කරන්න කෝප භාගයක් වගේ යෝගට් නම් අපි මේ විදිහටම අපි පොඩ්ඩක් මේක බීට් කරලා ඒකට මේක එකතු කරන්න පුළුවන් හරි අපි එකතු කරන්න කලින් යෝගට් එක බීට් කරලා බීට් කරලා ගමු හරි දැන් මේක ජෙලටින් උත් දාලා තියෙන්නේ දැන් අපි මේකට වක් කරනවා හරි ඊළඟට මේ දෙක එකට කලවම් කරමු. ඊළඟට අපි යනවා මේක තව ලේයකට විදුරන්නේ බිස්කට්ස්. කැමති බිස්කට්ස් ටික අපිට පුළුවන් දාන්න මේ අස්සට අපි බිස්කට් දාන්න පුළුවන්. පොඩි කෑලි වලට කඩලා. අපිට පුළුවන් මේ වගේ පොඩි පොඩි කෑලි වලට කඩලත් පුළුවන්. නැත්තම් බිස්කට් පිටින්ම ලේයර් එකක් දැන් අපි හදාගත්ත කස්ටඩ් එක මේකට උඩින් දානවා. හරි. හරි ලේසින් කරන්න පුළුවන්. ඒකයිනේ අපි ඔක්කොම හදන්නේ ලේසි දේවල්. ඉදරංගි දන්නවනේ නේ. මම දන්නවා දැන්. දැන් අපි හදලා ඉවරයි. ෆ්‍රිජ් එකට දාන්න විතරයි. ෆ්‍රිජ් එකට දාන්න විතරයි. දැන් ඉදරංගිට පුළුවන් ඕක හොඳට සෙට් වුණාට පස්සේ ලස්සනට කපලා කරලා එහෙනම් අපි ඔන්න සෙට් වුණාට පස්සේ තමයි නේද? නෑ දාන්න දැන්. ආ දැන් දාන්න ඕනි. ආසයිනි දාන්න. මම දාන්නද නැත්තම් දාන්න දාන්න දාන්න. හොඳයි ඔන්න අපි ඊළඟට හදන්න යන්නේ මෝතා ක්වික් මෙල්ටින් චොක්ලට් ඩිසර්ට් එක. නමුත් මේක හදන්න ඔබ ගොඩක් ආදරය කරන අපේ සිනමා වේදිනිය සංගීතා වේරත්න මහත්මියත් ඔන්න අපිත් එක්ක එකතු වුණා මේ මෝතා කිචන් එකට මේකට ඔන්න තවත් වැඩිපුර රසයක් දෙන්නත් එක්ක. ඉතින් දැන් මේ මෝතා ක්වික් මෙල්ටින් චොක්ලට් ඩිසර්ට් එක කලින් කාලා තියෙනවද? නෑ මේක නම් කාලා නෑ ඉතින්. හරි එහෙනම් හදලා දෙන්න බෑ. ඔව් එහෙනම් අපි දැන් අපි සංගීතා මහත්මියත් එක්ක ඔන්න එකතු වෙලා මේ ක්වික් මෙල්ටින් චොක්ලට් ඩිසර්ට් එක හදන්න යන්නේ. හරි අපිට අවශ්‍ය කරන්නේ මොනවද? සාමාන්‍යයෙන් අපි දන්නවනේ චොක්ලට් කේක් එකක් කියනකොට පිටි, සීනි, පිත්තර, කොකෝ පවුඩර්, බේකින් පවුඩර් වගේ ඒගොල්ලෝ දන්නවා කේක් එකක් හදන්න මොනවද ඕනේ කියලා. අපි ඔක්කොම තියෙන්නේ මෝත නිෂ්පාදන. ඉතින් අපි ලේසියෙන්ම කේක් එක හදන්න පටන් ගන්න අතරේ මම කියනනම් අපි හදන්නේ එක පිත්තරයකට. එතකොට ඉස්ලාම් මාගරින් අවුන්ස් දෙකක් වගේ මේකට දානවා. බටර් නැත්තම් මාගරින්. ඊට පස්සේ ඒකට අපි දානවා අපිට සීනි කියනවා නම් අපිට කෝප්ප කාලක් දාන්න පුළුවන්. සීනි කෝප්ප කාලක්. මේක තියෙන්නේ සීනි කෝප්ප කාලක්. බටරුයි සීනි. අපි බටර් අවුන්ස් දෙකක්. බටර් අවුන්ස් දෙකක් කියන්නේ මේසෙ හැඳි තුනක් වගේ එනවා. පුරවල ගත්තොත් දෙකක් විතර. සීනි කෝප්ප කාලක්. දැන් බටරුයි සීනි අපි බීටර් එකක් පාවිච්චි කරන්නේ නැහැ. අපි නිකන් හදන්න පුළුවන්. මොකද හැම ගෙදරම හැම දේවලම නැති නිසා පුළුවන් තරම් බලනවා හැමෝටම හදන්න පුළුවන් විදියට කොහොමද හදන්නේ කියලා. දැන් මේකටම අපිට දාන්න පුළුවන් බිත්තර. එක බිත්තරයකනේ අපි කරනවා කිව්වේ මාගරින් සීනි බිත්තර එකක්. විතර බිත්තරෙත් අපි පොඩ්ඩක් මේ විදිහට පොඩ්ඩක් බීට් කරලා මේකට දැන් දැන් සංගීත මේක ගහන අතරේ මම කරන්නම්
මේක තියෙනවා පිටිකෝප භාගයක්. අපි දැන් එක බිස්තරයකනේ ගත්තේ. එතකොට පිටිකෝප භාගයක් නැත්නම් අවුන්ස් දෙක. ඒකට දානවා මෝතා බේකින් පවුඩර් තේ හැඳි භාගයක්. මෝතා බේකින් පවුඩර් තේ හැඳි භාගයක්. පිටිකෝප භාගයකට තමයි අපි දාන්නේ මෝතා බේකින් පිටිකෝප භාගයයි මෝතා බේකින් පවුඩර් තේ හැඳි භාගයයි. හරි. ඒක මම කියන්න මේ මෝතා බේකින් පවුඩර්ගේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. මේක තමයි අලුත් පැක් එක. මේක තමයි පරණ පැක් එක. කිලෝග්‍රෑම් කලින් දකින්නේ මේ විදිහට. දැන් එන්නේ මේ විදිහට. මෝතා බේකින් පවුඩර් අලුත් වෙලා තමයි ඔන්න ඔබේ ඉල්ලට එන්නේ. ඔව්. දැන් අපි එකම අපේ ඔන්න දැන් මේකත් බීට් කරනවා අපි හිමීට ඒත් එක්කම අපි එක කරනවා පිටි ජාති ටික මේක තියෙනවා පිටිකෝප භාගයයි මෝතා බේකින් පවුඩර් තේ හැඳි භාගයයි මේක තියෙනවා මෝතා කොකෝ පවුඩර් මේස හැඳක් ඒකෙම දානවා අපි මෝතා කෝන්ෆ්ලා මේස හැඳක් සංගීතක දැන් කෝන්ෆ්ලා කෝන්ෆ්ලා දැම්මම සංගීත මේ කේක් එකේ සොෆ්ට් වෙනවා ගොඩක් වෙලාවට කෝන්ෆ්ලා එකකින් කේක් එක සොෆ්ට් වෙනවා ඕන කේක් එක ඔව් 10% වගේ කෝන්ෆ්ලා දැම්මම ඕන 10%ක් වගේ දැන් මේක හොඳට හලන්න ඕනේ කේක් එක සොෆ්ට් වෙනවා කෝන්ෆ්ලා වලින් ඊට පස්සේ අපි මේ ටික ඔක්කොම එකට එකතු කරලා මේකට හරි අපි ඔන්න ටික ටික තමයි එච්චර ලොකු දෙයක් නෑ සාමානක චොකට් කේක් එකට අපි කිරි දානවා දැන් මේකට ටිකක් ඊටත් වැඩියෙන් ඕනේ ටිකක් ටිකක් දිය ගතියට වගේ තව පොඩ්ඩක් දැම්මට කමක් නැහැ දැන් අපි මේ මිශ්‍රණය හදලා ඉවරයි මෙන්න මේ වගේ ගානකට තමයි අපි ගත්තේ ඉතින් ඊට පස්සේ මම ගත්තේ මේක හරි ඉක්මනට බේක් කරන්න ඕන නිසා මයික්‍රෝවේව් දානවා මයික්‍රෝවේව් දාන්නේ පොඩි පොඩි කප්ස් වලට දැන් ඔයගලට මයික්‍රෝවේව් දාන්න පුළුවන් ඕනම කප් එකකට මේක දාන්න පුළුවන් මේව පුළුවන් සිලිකන් මෝල්ස් වලට දාන්න පයිරෙක්ස් වල පොඩියවට දාන්න එහෙම නැත්නම් මොකක් හරි අවනිකට දානවා නම් කේක් ටින් එකකට දාලා අපි කරන මේ විදිහටම කරන්න පුළුවන් දැන් මයික්‍රෝවේව් දාන නිසා මේක පොඩ්ඩක් බඩ ටිකක් ගාලා ගන්න මේ සිලිකන් මෝල්ස් දැන් චුට්ටක් දාන්නකෝ චොකලට් කෑල්ලක් දාන්නත් පුළුවන් චොකලට් නැත්තම් මෝතා අයිසින් සුගර් වලට කොකෝ පවුඩර් එකතු කරලා මෝතා කොකෝ පවුඩර් බඩ ටිකක් එකතු කරලා මේ සංගීත ඉස්සෙල්ල කාලා රසයි කිව්වේ ඒක තමයි මෝතා චොකලට් අයිසින් එකක් හදලා තියෙනවා ඔයාගේ අතේ තියෙන එක දැන් අපි මේක දානවා මයික්‍රෝවේව් ඔවන් එකට දාලා තත්පර 30ක් 35ක් යද්දි මේක ගානට බේක් කරනවා බලමු දැන් කොහොමද එන්නේ කියලා. දැන් මේ වගේ තමයි තත්පර 35කට පස්සේ මයික්‍රෝවේව් දාලා ගත්තාම කේක් එක එන්නේ. දැන් අපි බලමු මේක අනිත් පැත්තට හරවලා. දැන් සංගීත ඔයා බලන්න කඩලා මේක ඇතුලේ මොකද වෙලා තියෙන්නේ. ගන්න. චොක්ලට් තියෙනවා ඇතුලේ. චොක්ලට් එක ඇතුලේ මෙල්ට් වෙලා තියෙනවා. මම කන්නම්. කන්න කන්න. ඇතර පුළුවන්. ඇතුලේ තියෙනවා චොක්ලට් එක මෙල්ට් වෙලා. මට පේනවා ඇති. එමනම් අපි සූදානම් පසුගිය සතියේ මෝතා පැනේට නිවැරදි පිළිතුරවල ජයග්‍රහණය කරපු ජයග්‍රහණි ජයග්‍රහිකාවන් තෝරන්න මේ තියෙන්නේ තෙවන ස්ථානයේ ජයග්‍රහණය කරපු නිර්මාණය ගයා මහේෂ් මේලා තමයි මේ නිර්මාණය අපිට එවන්නේ මෝතා පැනේට නිවැරදි පිළිතුරවල තියෙනවා ඒ වගේම පසුගිය සතියේ දෙවන ස්ථානයේ ජයග්‍රහණය කරන්නේ මෙන්න මේ සුන්දර නිර්මාණය වූ බිෂ්මා සචිඩි ඔබ තමයි ජයග්‍රහිකාව බවට පත් වෙන්නේ ඒ වගේම බොහොම සුන්දර නිර්මාණයක් කියලා මෙන්න මේ විදිහේ නිර්මාණයක් කියලා ප්‍රථම ස්ථානයේ ජයග්‍රහණය කරනවා ඉනෝකා දිල්හානි කුරුණෑගල පාර කලාවත ඉනෝකා දිල්හානි ඔබයි පසුගිය සතියේ ප්‍රථම ස්ථානයේ ජයග්‍රහණය කළේ හරි එහෙමනම් අපේ මෝත කිචන් එකේ ඉඳලා ලෑස්ති කරගත්ත
ස්ට්‍රෝබෙරි අතුරු පස්සක් සරලයි කණ්ඩන ආවේ දැන් එහෙනම් මේ අපි මම දන්නන්නේ අපි මේක ඔව් එක හොඳයි විනාඩි කීපයක් ඇතුළත බොහොම සරල විදියට ගෙදරදී ඔබට හදාගන්න පුළුවන් කමක් තියෙනවා ශාන්ත මාධුරි මහත්මිය කවදත් බොහොම ඉක්මනින් බොහොම සරලව හදන කෑම තමයි අපිට මෝදා කිචන් එකේදී කියලා දෙන්නේ හරි ඔන්න අපි රස බලන්න යන්නේ ස්ට්‍රෝබෙරි පුඩින් එකේ ලේසුත් තියෙනවා නේද ශාන්ත ඔව් ලේයර්ස් තියෙනවා අපි බිස්කට් ලේ එකක් තියෙනවා ඊට පස්සේ ස්ට්‍රෝබෙරි කස්ටඩ් එක උඩින් තියෙනවා පුඩින් එක යටින් තියෙනවා කොහොමද රස අසංකරත් පුළුවන් මම හරි එහෙමනම් අපි අද දවසේ වැඩසටහන අවසන් කරන්න ඕනේ ශාන්ත මහේදුන මහත්මියගේ ස්තුති අපිට බොහොම රසවත් අතුරු පසක් හදලා දුන්නා එහෙමනම් අපි සංගීතක්කට සමු දෙන්න කලින් තියෙනවා මෝතා වෙතින් වටන කියන තැයි පාස් කරන්නේ නැතුව ඔන්න අදම ගිහිල්ලා මේ හදලා බලන්න පුළුවන් මේ හදපු කෑම හදන්න පුළුවන් නේද හදලා බලන්න පුළුවන් හදලා බලන්න පුළුවන් හරි මෝතා මේ gift pack එකත් එක්ක අපි සංගීතක්කට සමු දෙනවා බොම් ස්තුති ප්‍රෝග්‍රෑම් එකට ආවට බොම් ස්තුති ආරාධනා කරාට කොමරත් ශාන්තත් එක්ක මම හරි මාසයි ඇගේ වැඩසටහන් වලට සහභාගි වෙන්නත් මෝතා කියන්නේත් මම හිතන්නේ අපේ ගෙදර නිවසේ අපේම ළඟින් තියෙන වෙළඳ නාමයක් ඒක නිසා ඉතින් මම කැමැත්තෙන් මම සහභාගි වෙනවා එහෙමනම් අපි ඔබට සමු දෙන්නේ ලබන සතියේ වෙනස්ම අත්දැකීමක් දෙන්න කරන බලාපොරොත්තුවත් ඇතිව එහෙමනම් හැමෝටම සුබ රාත්‍රි